Gina. මම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මේ වගේ දෙයක් ඇහුවේ. ඒ රාක්ෂයේ කැමති රජතුමාගේ දිලිසෙන මූණු ආවරණයට. ඒ රාක්ෂයට අපේ ශක්තිය කොහොමරි පෙන්වන්න ඕන. ඔක නවත්තනවා. ඔයාලා කොහොමරි මේ වැඩේ නොකළොත් එහෙම රජතුමා නයිට් වරුන්ගේ ඉසකසා තමයි. ඔව්. නෑ මම මේ කිව්වේ. ඔයාලා මේ රාජධානියේ බේරනකොට කවුද මේක බේරගන්න ඉන්නේ? ඒ වගේ කිම දැන් ඉතින් ඔයාලට තමයි බාර. ඔයාලා බය වෙන්න බෑ. මට මේක බේරගන්න සටන් කරන්න පුළුවන්. राज्य संबंध कर මං හිතන්නේ ඔයාට තේරුන්නේ නැත් කුමාරිකාව කිව්වේ මොකද්ද කියලා. අදතනම ඔයාට ওই දේවල් කරන්න උසවක් තියෙනවද? යාරි උසේ කිරාවගේ කියන්නේ. මං පොසුබහින්නේ නෑ. මං කොහොමරි කරලා උසේ යනවමයි. බලන්න මේ කට ගන්න. එක්කමව කඩන්න උමනව නෑනේ. අවුරුදු දහස් ගානක පැරණි බෙහෙත් වට්ටෝරුවකින් මම මේ පොඩි දේවල් ලොකු කරන බෙහෙත හදාගත්තේ. බලමු. මගේ උත්සාහය සාර්ථකයි. ඒක හරි. මේකයි නං ඒ ගහවුසගේ බෙහෙත. මේ හැමදේම රාජධානී වෙනුවෙන්නේ. නෑ ලොකු ඒවා පොඩි කරන බෙහෙත හදන්නත් එපා. පර්මේ කසුත්තේ නෝ මාත් එක විහිළු කරන්න. අනේ මන්ද මට මේ පේන හැටිද මන්ද? ඒක පීපෝ වෙලා ඉඳලා මට මේ හැමදේම පේන්නේ පොඩියට. කලින් මට මේ ඇපල් ගස් වෙන්න ගොඩක් ලොකු උඩිනි. දැන් මොකද පොඩි වෙලා? වව්! මම උස ගිහිල්ලා. ඒ බීද නියමඩ වැඩ කරලා. ළමයි මං ඔගලන්ටත් මැජික් එකක් කරලා පෙන්වන්නයි හදන්නේ. හොඳට බලන්න මම මේ කුඩේ මේ විදිහට කරකවනකොට ඒක පොඩි වෙනවා. බලන්න ඕගොල්ලොත් දැන් ඒක කරලා. ඔහ් යෝදාත්ත. ආ! ජිමි මොකද වෙලා තියෙනවට? ඔහ් සමා වෙන්න කැති. දැන් ඔයගේ යාළුවා ජිමි ලොකු යෝදේ. ඔව් මට ඒක හොඳට පේනවා. ඔයාට ඔහොම උනේ කොහොමද කියලා කියන්න පුළුවන්ද? කියන්න. මං හොඳ බෙහෙත් වට්ටෝරුවක් බිව්වා. නියමයි. ඒකෙන් කොච්චර වෙලා ඔහොම ඉන්න පුළුවන්ද? මන්දනි කොහමද? ඒ කියන්නේ ඔයාට අපහු කලින් හිටියා වගේ වෙන්න බැරි වෙයිද? කැටි දැන් ওই විකාර දේවල් අහන එක නවත්තන්නකෝ. බලන්නකෝ මට දැන් ඕන මොස දැනගෙන ලේසියෙන් යන්න පුළුවන්. ඇත්තටම ජිමි, ඔයා කොහොමද යෝධයන්ගෙන් අපේ රාජධානිය බේරගන්න ආයුධ පාවිච්චි කරන්නේ? ඒව ගොඩක් පොඩීනේ. ඒක තව තැත්. හරි හරි ඔබ වෙන්නපා මම පිටුට නගින්නේ දැනු තේරෙන්නේ අපි දැන් පොඩක් එළියට ඇන්ද ටිකක් විනෝද වෙන්න අනතුරු සංඥා යෝධය ඇවිල්ලා වගේ ඉක්මනට ගිහින් සටන් කරන්න ඕනේ පොඩකින් පොඩකින් මං එනකම් කොහෙවත් යන්නපා මං ගිහින් වැඩසියත් එක පොඩක් මෑගෙන කතා කරලා එන්නම් දැන් ඉඳගන්න මගේ නව සොල්දාද් දුවනේ දැන් හැමෝම ආයුධ සූදානම් කරගන්නකෝ අනේ මන්දා කඩුව උස ගන්නවත් බැරිද? ඕ කුඹරියනි ඒක රාජධානියට හොඳ පුවතක්. ඒ කිව්වේ? මං හිතේ මගේ බෙහෙත නැති වුණා කියලා. ඒක ජිමි බීලානේ. ඒත් මගේ හිත හදා ගන්න. කවදේ ඇතතත් පිටින්නේ. එයා කොහොමද සාමාන්‍ය විදියට වැඩ කරන්නේ? එයා රාජකීය හමුදාවනුත් අයින් කරයි. අපෝ නෑ නේ කුමාරිකාවනි. ඒකනේ කිසි දෙයකට බය වෙන්න එපා. එයාට රාජධානිය විශේෂ තැනක් හම්බ වෙයි. එයා කවදාවත් සාමාන්‍ය අතට නම් හැරෙන්නේ නැහැ. මොකද ඔයයි
කියපු කතාවේ තේරුම. එයාට පැයක් ඇතුළත සාමාන්‍ය අතට හැරෙන බෙහෙත දුන්නේ නැත්නම් හැමදාම ඔය විදිහට තමයි ඉන්න වෙන්නේ. ආ ඇත්තටම එහෙම වෙනවද? නැතුව මම හදන හැම බෙහෙතකටම ප්‍රතිරුද්ධ බෙහෙත මං හදලා අරන් තියාගෙන තියෙනවා. එනකම මං ඔයාට එක හදලා හරි දෙන්නම්. එනවා මාත් එක්ක සටනට. මයන්න මුලින්ම. ඔය කලේ වැඩ. මෙච්චර ලොකු උනේ පුතේ දැන් දුන්නා නම් මගේ ප්‍රශ්නෙට උත්තරේ කො දෙන්න ගතියෝ දෙට වැඩි හැදේ මං කැවදී හැමදාම මෙහෙම ඉන්නේ ඔයාට උනේ හැමදාම නයිට් වරුන්ගේ හතුරෙක් වෙලා ඉන්නද ඔය වගේ යෝධයෙක් වෙලා ඉන්නලා ඔයාගේ තාත්තගෙන හිටන්න ඔයා කැමති දේ අපහාස වෙනවා දකින්න එයාගේ යෝධ පුතාගේ වැඩ හින්දා ඔයා වැඩි හොඳට කළා ජීවි දැන් මට පුළුවන් යාගෙන බලා ගන්න මේ අධිරාජ්‍ය බේර ගන්න නම් මේ වෙලාවේ යෝධයෙක් වෙලා ඉන්න එක තමයි වැදගත් කොයි බෙහෙත වැඩ කළාද? ඔය බෙහෙත් වලට බෑ මාව පොඩි ගේ. එහෙමයි ඒක වැඩ කරනවා. ඔ ඔ මොනාද බලන් ඉන්නේ? ආයෙත් දිරෝ සටන. විහිළුව කණේ කළේ. හිතන්න එපා. මට පුළුවන් එයා ගැන බලා ගන්න ජිමි. තාත්ති මට ඔය හෙල්මට් එක දෙන්න. මගේ රාජධානී බේර ගන්න කුචි 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 යෝද කුචි යෝද කුචි යෝද කුචි ඇයිද ඔය තාත්තා වගේම දක්ෂයි ඔයාට
දැන් සතුටුද ජිමි? ඔව්. ඒත් හැබැයි හිතේ පොඩි දුකකුත් තියෙනවා. ඒත් මට පුළුවන් වුණානේ ටික වෙලාවකට හරි මේ රාජධානී ලොකුම කෙනා වෙන්න. ජිමි, ඔයා ලොකු උනත් පොඩි උනත් සැබෑම වීරයෙක් පුතේ. ඔයා දන්නවද? සැබෑම නයිට්වරයෙක්ට සටන් කරන්න තමන්ගේ ප්‍රමාණය කොහෙත්ම වැදගත් වෙන්නේ නැහැයි කියලා. ඒක තමයි නම් ඇත්ත. වවුලන්ට පහර දෙද්දි ඔයා ඔළුව ඔයිට වඩා පාවිච්චි කරන්න ඕන. මං කොහොමද මේ ජරා ඉස්වසුමක් එක නයිට්වරෙක් වෙන්නේ? තරහ ගිහින් මොකද? ඇඳුම කොච්චර විශිෂ්ට වුණත් ආරක්ෂාව තියෙන නයිට්වරයාගේ දක්ෂතාවය මත. දවසක් මං අඟුට මිට් එකක් සටන් කළා යට ඇඳුම පිටි. හොයා ගන්න ඕනේ හොඳ ආරක්ෂිත ඇඳුමක්. මොකද වෙන්නේ? ඔන්න ඔළුවේ පාර. प्रयोजन भयानक अरे अभी बालम को मेक परीक्षा कर ला मैं पुडकिन मुकदमटी उने नियम दिया कने उने मेक बटू दव करे राजधानी ने हुदम नाइट वेरे वेन्न अरे मामुतु मन कावदावत दिने ओड बाहर देन्न अत ओया एक कला एकड गमन ने ओया मगे हुदी आलु खरीद ओ मिन्न ඔයාලා කැලේ ඇවිදිදි දැනගන්න ඕන ඔයාලවට අනුතරක් තියෙනවද කියලා මං ඔයාලට කියලා දෙන්නම් ඒක දැනගන්නේ කොහොමද කියලා තාත්තේ අපි හිනන් ඉක්මනට ආරක්ෂක හිස්වසුම් දාගන්නද මන්න හිතන්නේ මේ වැඩේට ආරක්ෂක හිස්වසුමක් ඕන වෙයි කියලා ඇයි එහෙම හැව්වේ ඕ නියමයි මං දැනන් හිටියේ නෑනේ මේ වගේ හිස්වසුම් මාලිගාවේ තියෙනවයි කියලා මොකද නැති මම මේක කියලා හදවගත්ත එක බොරු නම් ඔයම බලන්නකෝ තාත්තේ හිස්වසුම් මගේ ඔළුවේ ගන්නටම තියෙනවා හරි හොඳට අහගන්නකෝ ඔය හිස්වසුම් තිබ්බත් නැතත් ඔයාලට පුළුවන් මේ උපක්‍රම පාවිච්චි කරොත් දැක්කනේ මගේ උපක්‍රමේ වැඩ කළා මට අද හරි මම්මුත හැංගීමක් දැනුණා මට ඉබේම හිතුණා මෙතෙන් තවත් නයිට්වරෙක් එක්ක සටන් කරන්න ලැබෙයි කියලා එතකොට ඔයාද දැන් මෙතන ඉන්න නයිට්වරයා ඔය වැරදි කිනාව තෝරගත්තේ ඉවසල ඉන්නකෝ මං අද ඔයාව ඉවරයක් කරනවා उपक्रम पावच कर उपक्रम भयानक भयानक
ජිමි මොකද ඔයගේ ප්ලෑන් එක මගේ ප්ලෑන් එක දැන් ඔයාලට බලා ගන්න පුළුවන් යා දැන් ඉස්පහරට සූදානම් වෙනු පුතේ අපි එහෙම නෙමෙයි එයාලත් එක සටන් කරන්න ඕනේ මට හිතෙන්නේ මේ කෝන් ඔලුවට ටිකක් අත වැඩි වගේ මේකෙන් ඔයා පාලනය කරනවා හම්බොයි කෑ ගහන වවුලෝ උගන්නන පාඩම आरक्षक मकर निधम मकर निधम विश्वास कर හරි හොඳයි එහෙනම් අපි දැන් මෙයාට කියලා දෙමු අපි කවුද කියලා ඒ මොඩ මකරෝ ඔයා මොකද ඔතන කරන්නේ මම මෙතනින් ඔයාට පේන්නේ නැද්ද අහන්නකෝ මම ඔයා වෙනුවෙන් සින්දුවකුත් හැදුවා ආ ඕ මොඩ මකරයාගේ නම එයාට තියෙනවා කඳ ගහන කකුල් විශිෂ්ටයි මට පුළුවන් ඔයාට දක්ෂ නයිට්වරයක් වෙන්න උදව් කරන්න ඔය ඇත්තමද ආ මුගා කලින් කිව්වේ මම විශිෂ්ටයි කියලානේ එන්න මං එහෙම කිව්වේ ඔයාට ශක්තිය තියෙනවද බලන්න ඔව් ඔයාට ශක්තිය තියෙනවා දමව දාගන්න බලමු ඔය දෙන්නගෙන් කවුද ඉස්සර වෙන්නේ කියලා මං කිව්වා හරි නේද හරියටම කිව්වා දැන් තමයි වෙලාව ඔයා අයිති තැනටම දාන්න එයි මොන මකරෝ ජිමි මොනද ඔයා කරන්නේ මංගව තියනව මෙන්න ඔට අයිති දෙයක් ඔයා එක මගෙන් හොරගම් කරලා අයියෝ මකරට අපෝ ඔය ආරක්ෂක හිස්සම දුන්නේ කොහොම බලන් ඉන්න මට පුළුවන් නම් අලුත් මකරම් පාවිච්චි කළා නම් ඩිසයින් කරන්න
आरक्षक हिस्सा मटिका बुरुल वेडी वगे नेद श्रेष्ठ